පෙරේදා දිනයේ සමගි ජන බලවේගය විසින් සමගි ජන බලවේගය විසින් කොළඹ නගර මැද්දේ පවත්වපු ඒ උද්ඝෝෂණයට අධිකරණයේ අවසරයද රැගෙන අධිකරණය විසින් අනුමත කරන ලැබූ කලාප තුල පවත්වනු ලැබූ ඒ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට ඉතාම ම්ලේච්ඡාකාරයට කටයුතු කිරීම පිළිබඳව ඊට රෙහිව ම්ලේච්ඡාකාරයට කටයුතු කිරීම පිළිබඳව අපි නිදහස් ජනතා සභාව විදියට ඉතාම බරපතල ලෙස අපේ විරෝධයත් ඊට උරුම වූ පිළිකුලත් ආණ්ඩුවට මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ඉතාම පැහැදිලි නැවත වතාවක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙත ඒ වගේම මෙවැනි දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ වෙත දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර තුලින් ආණ්ඩුව පොලිස් රාජ්‍යයකට යන්න පාරක් නිර්මාණය කරනවා කියලා කියන එක ඉතාම පැහැදිලිව පේන කාරණාවක්. දැන් අද 10 වෙනි දවස මෙවැනිම උද්ඝෝෂණයක් තියෙනවා මාතර නගර මැද්දේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපිට ඉතාම නිහඬ තැනක අර නුගගහ යට. කවුද මේ උද්ඝෝෂණය කරන්නේ? දේශපාලන පක්ෂ නෙමෙයි, මාතර දිස්ත්‍රික්කයේ මේ නිල්වලාව පිළිබඳ ගැටලුවෙන් බැටකන අහිංසක ගොවියෝ, මාතර දිස්ත්‍රික්කයේ කුඹුරු ගොවියෝ, වී ගොවියෝ, ඒ වගේම කොරටු ගොවියෝ, ඒ වගේම කිරි ගොවියෝ මාස 4ක් 5ක් තිස්සේ තමන්ගේ ඇඳිවත පවා සපයා ගන්න බැරි මට්ටමේ කන්න 9ක් පාඩු වෙලා මේ කිරි සපයන ඒ ගවයන් පිළිබඳ බරපතල ප්‍රශ්න ඇවිල්ලා තනබිම් අහෝසි වෙලා කොරටු අහෝසි වෙලා සියලු ආදායම් මාර්ග ඇන හිටිච්ච අහිංසක ගොවියෝ නිර්දේශ පාලනිකව පවත්වන උද්ඝෝෂණයක් එතන. ඒකට විරුද්ධව ඒක තහනම් කරන්න හෙට ජනාධිපතිවරයා මාතරට පැමිණෙන නිසා ඒක තමයි යටි අරමුණ. අධිකරණයට ගියා තහනම් නියෝගයක් ගන්න. අධිකරණ ඉතාම ගෞරවනීය විදියට මේ පුරවැසියන්ට ඒ සාමකාමීව පවත්වගෙන යන්නට අවශ්‍ය අවස්ථා දුන්නා. ඇත්තටම කිසිම ප්‍රාන්ත විරෝධී පොලිසිය අධිකරණයට ඉදපත් කරපු කාරණා තුනම ව්‍යාජ කාරණා. ඒ නිසායි අධිකරණය සමස්ත නීතිඥවරුන්ගේ එකඟතාවය ඇතුව මේක ප්‍රතික්ෂේප කරේ, අවසර දුන්නේ. ඉතින් ඒ නිසා දැන් එයටත් නැවත වතාවක් ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට රැහිව මේ අහිංසක ගොවීන් භික්ෂුන් වහන්සේලා මෙතනින් පන්නා දෙවීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙන බව අපිට ඒ ගොවීන් වාර්තා කරලා තියෙනවා. මේක තමයි ආණ්ඩුවේ ගමන, ආණ්ඩුවේ දැක්ම, ආණ්ඩුව තමන්ට එරෙහි මතවාදයන් යටපත් කරන්න පාවිච්චි කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී අශිෂ්ට උපකරණ තමයි මෙවුවා. ඒසක් මේ මොහොතේ තම තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කරුණා කළා මේවා තේරුම් ගන්න, ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක්ක ප්‍රශ්නවලට තවත් බරපතල ප්‍රශ්න එකතු කරන එකේ ආණ්ඩුවේ න්‍යාය අපි එකතු වෙලා ප්‍රතික්ෂේප කරමු. මධ්‍යගත ප්‍රතිපාදන කියන්නේ මොකක්ද? බදු මුදල් විදියට ආණ්ඩුව එකතු කරගන්නා මුදල්, බණ්ඩාගාරය. වැට් එක වැඩි කළ වෙන්න පුළුවන්, ටැක්ස් එක ගහලා වෙන්න පුළුවන්. බදු මුදල් විදියට එකතු කරගන්නා මුදල් නැවත ජනතා නියෝජිතයන් හරහා ඒ බදු ගෙවන ජනතාවට ආයෝජනයක් කරනවා. මේක තමයි විමධ්‍යගත ප්‍රතිපාදන කියලා කියන්නේ. සරල අර්ථය මේක. දැන් IMF එක කියලා අපේ වැට් එක වැඩි කරා, ටැක්සස් වැඩි කරා, ආදායම් බදු විශාල ප්‍රමාණයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා, වෙනත් බදු වර්ග ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එකතු කරගන්න බදු මුදල් ආණ්ඩුවේ පනත්වලට අතුස්සන දේශපාලකින්ට පමණක් දිය යුතුයි කියලා. මේ ගන්න තීන්දුව මොකක්ද? මගින් IMF එක හෝ මේ රටට ණය දෙන සෑම නියෝජිත කණ්ඩායමකම අවධානය යොමු යුතු කාරණාවක්. මම ජනාධිපතිවරුන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් දෙන්න විපක්ෂයට කියලා. මේකට සාකච්ඡා කරන්න. මන්ත්‍රී ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික හිතමනාපයන් වලට අනුව මේක වෙන් කරනවා අපි දැකලා තියෙනවා. පුටු දෙනවා, ඡන්දේ බලාගෙන. එහෙම නැත්නම් තමන්ගේ හිතවත් කෙනාගේ ගෙදරට විදුලිය දෙනවා. තමන්ගේ හිතවත් කෙනාගේ ගෙදරට අනවශ්‍ය වේදමක් දාලා වතුර ටික දෙනවා. මේ වගේ අකටයුතු සිද්ධ වෙනවා. එන ආණ්ඩුව කරන්න ඕන මොකද්ද? මේකට හරි ක්‍රයිටීරියා එකක් හදන එක. මහජන නියෝජ්‍යයන්ට උනත් තමන්ට හිතමතේ වෙන වින් කරන්න බෑ. මෙන්න නිර්ණායක. මේ මාතර දිස්ත්‍රික්කයට අදාළ නිර්ණායක මේක. රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ නිර්ණායක මේක. නුවරළිය දිස්ත්‍රික්කයට අදාළ නිර්ණායක මේක. ඒ තියෙන ජනතා ප්‍රශ්න තීරුම් අරගෙන ඒට ප්‍රමුඛත්වයක් දීලා ජනතාවගේ යෝජනා අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේක අපේ රටේ ඉතිහාසයේ ඒ අනිත් දෙවෙනි කාරණේ පළාත් පාලන ආයතන අවලංගු කරලා තියෙන්නේ. පළාත් සභා අවලංගු කරලා තියෙන්නේ.
එවැනි පසුබිමක් යටතේ ක්‍රියාත්මක එකම මහජන නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වෙතින් මේක උදුරා ගැනීමම උදුරාගෙන මහජනතාවගේ බදු මුදල් ආණ්ඩුවේ පනත්තුලට අතුස්සන මන්ත්‍රීන්ට පමණක් වෙන් කිරීම දේශපාලන වශයෙන් සාහසික ක්‍රියාවක් දේශපාලන වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් කියලා කියන එක අවධාරණය කරන ආණ්ඩුවට විතරක් නෙමෙයි විශේෂයෙන්ම IMF ඇතුළු මේ ටැක්ස් එකතු කර ගැනීම සඳහා විවිධ නිර්ණායක සපයන සියලුම ඒජන්සිස් වලට අපි අවධාරණය කළා කියන්නට ඕනි මීට අමතරව ඔබතුමාලට මාධ්‍ය වේදී ආයතන විදියට චෝදනාවකුත් එක්ක එක මිත්‍රශීලී චෝදනාවක් හිතවත් කමින් කරන බොහොම හෘදයාංගම චෝදනාවක් දැන් පහුගිය සතියේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාව පාර්ලිමේන්තුවට දැන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ජනතා සාකච්ඡාව සමාජය ඇතුළේ නැහැ ඊට වඩා සරල ඊට වඩා බොහොම ග්‍රාම්‍ය ප්‍රශ්න කරලියට ගෙනාවා ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙන වෙලාවේ බුදුහාමුදුරුවෝ විතරක් බුදු සමා වෙන බුදුහාමුදුරුවෝ කියන එක වැරදි බුද්ධත්වයේ ආරෝපණය කරපු චරිත 3-4ක් එකසරේ එළියට ආවා දැන් ඔබේ න්‍යාය පත්‍රයේ මේ චරිත උඩට ආවා ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ තියෙන අකාරුණික භාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව ගියා මේ පහළ වෙච්ච බුදුරුන් කියා ගන්නා වූ උන්මන්තකයන් පිළිබඳව අපි ප්‍රධාන මාතෘකාවට පත් කරා ඒ අතරේ මේ පනත් සියල්ලම සම්මත කරගත්තා සම්මත කරගත්තා සමස්ත විරෝධයේ විපක්ෂයේ නොතකා විපක්ෂයේ විරෝධයේ නොතකාම සම්මත කරගත්තා එවුන්කන් දීමක් සිද්ධු වෙනේම නැහැ ඉත සජීවී විකාශය වුණා දැන් මේකේ තියෙන බරපතල කාරණා මොනවාද මේකේ ධම්ම බරපතලම කාරණාවක් මම මේක 49 වෙනි වගන්තිය මම මේක පාර්ලිමේන්තුවේදීත් මතු කරා මම නැවත කියනවා මේ පනත පිළිබඳව මේ තියෙන පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු පනත ඔන්ලයින් සේෆ්ටි බිල් එක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයේ පිළිමත පනත කියලා මේකේ 49 වෙනි වගන්තිය මේ 49 වෙනි වගන්තිය මේක මතක තියෙන්නේ මේ පනත යටතේ කොමිෂන් සභාව විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට විරුද්ධව හෝ මේ පනත හෝ වෙනත් යම් පනතක් යටතේ කොමිෂන් සභාවේ යම් සමාජිකයෙකු කාර්ය මණ්ඩල හෝ 37 වන වගන්තිය යටතේ පත් කරන ලද විශේෂඥයෙකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් එකී තැනැත්තෙකුට විරුද්ධව කිසිදු මෙන්න බරපතලට කාරණේ කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්ත පවත්වාගෙන යනු නොලැබිය යුතුය. එතකොට මේ කොමිෂන් සභාව පත් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ නියෝජිතයෝ. එතකොට මොන තීන්දුව දුන්නත් තීන්දුව ලැබිච්ච පාර්ශවයට අයිතියක් නැහැ කිසිම අධිකරණයකට කියලා මේක ප්‍රශ්න කරන්න. කිසිම අධිකරණයකට කියලා ප්‍රශ්න කරන්න. සිවිල් අපරාධ කිසිම අධිකරණයට යන්න බෑ. ඒක කොතෙන්ද මේ ඉන්න හදන්නේ? දැන් මේ ගැන මම නැවත චෝදනාවක් විතර කරනවා අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ ඒක දවසකට දෙකකට සීමා වෙච්ච විවාදයක් විතරයි ගියේ මේක එන්නේ ඔබ ළඟට මේක එන්නේ ඔබ ළඟට ඒ නිසා ඒ පියවර අනතුරු තේරුම් ගන්න මේ හැමදෙනාම කියනවා මේක නියාමනයක් අවශ්‍යද නැද්ද නියාමනයක් අවශ්‍යයි කොහොද නියාමනයක් නියාමනයයි වාරණය කියලා කියන දෙක පටලවා ගන්න එපා මේ හදන්නේ වාරණයට නියාමනයට නෙමෙයි ලෝක ජනගහනය බිලියන 8ක්. ඒ කියන්නේ කෝටි 800ක්. කෝටි 800න් 64%ක්. ඒ කියන්නේ බිලියන 6කට කිට්ටු වෙන්න මේ අන්තර්ජාල වේදිකාවන් වල සැරිසරනවා. දැන් හිතන්න ලංකාව ජනගහනය 2 කෝටියට අඩුයි. මිලියන 21.86යි. 2 කෝටියට අඩුයි. හැබැයි ලංකාවේ මොබයිල් ෆෝන් මොනවාද ස්මාර්ට් ෆෝන්ස් කොච්චර තියෙනවද? ස්මාර්ට්ෆෝන් විතරක් තියෙනවා මිලියන 3.8ක්. ඒ කියන්නේ 3 කෝටි 80 ලක්ෂයක් මොබයිල් ෆෝන්ස් තියෙනවා ජනගහනය 2 කෝටි 80 ලක්ෂයයි. මේ 2 කෝටි 80 ලක්ෂෙනු රට ඇතුලේ ජීවත් වෙන්නේ මේ මිලියන 20කට ආසන්න ප්‍රමාණයක්. මේ පාවිච්චි කරන මොබයිල් ෆෝන්ස් මිලියන 3.8ක් 3 කෝටි 80 ලක්ෂයක්. සමාජ මාධ්‍ය වේදිකාවල
Facebook වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය online platforms වල විතරක් ඉන්නවා මිලියන 11ක්. දැන් ආණ්ඩුව අර උද්ඝෝෂකයන්ට පහර දීම, ආණ්ඩුවට විරුද්ධ මතයන්ට එරෙහිවීම වගේම එකක් තමයි මේ කරන්න යන්නේ. කරුණාකරලා මේක අපි තේරුම් අරගෙන දේශපාලනයක් අවශ්‍ය නැහැ මෙතෙන්ට. මාධ්‍ය නිදහස පිළිබඳ කාරණාවක් මේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණාවක් මේ තියෙන්නේ. ඒක කරුණාකරලා අපි මේකට එකතු වෙන්න. අපි ගොඩාක් ඒව එහෙම අත්හැරලා තියෙනවා. මේ ජනාධිපති මාධ්‍යකක විසින් නිකුත් කරපු අද උදෑසන නිකුත් කරපු නිවේදනය. පොලිස්පති ඇතුළු ඉහළ තනතුරු පත් කරන්නේ ජනාධිපති. ඒ පත් කිරීමේදී සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ව්‍යවස්ථාදායක ස්වභාවට නියම කිරීම ආණ්ඩුවම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ජනාධිපති මාධ්‍යකකෙන් විශේෂ නිවේදනයක්. දැන් මේ මොකද කරන්නේ? අපි ආණ්ඩුවක ව්‍යවස්ථාව සංශෝධනය කළා. ආණ්ඩුවක ව්‍යවස්ථාදායක ස්වභාව කියලා බොහොම උත්තරීතරයි කියලා එතුමාමලයි මේක 17 වෙනි සංශෝධනයෙන් අඳුරලා දුන්නේ. ආයතනයක් හැදුවා. දැන් ඒ ආයතනයට තරවටු කරනවා මගේ වැඩවලට ඔබට අත තියන්න බෑ කියලා. මගේ වැඩවලට අත තියන්න බෑ සභාවට කියලා. ආණ්ඩුවක ව්‍යවස්ථා සභාවට කියලා. එක පැත්තකින් අධිකරණයත් එක්ක හැප්පෙනවා. අධිකරණේ තීන්දු ගණන් ගන්නේ නැහැ. අධිකරණේ තීන්දු දුන්නම විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. මැතිවරණ කොමිෂමට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දු එලිපිට විවේචනය කරනවා ආණ්ඩුවේ නායකයන්. ඊට පටහැනිව කටයුතු කරනවා. ඔවුන් දෙන නියෝගට අනුව පනත් සම්මත වෙන්නේ නැහැ. මේ අවසාන මේ දැන් අන්තිම කරලියට එනවා. තව භයානක රකුසෙක් එනවා. මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට නියෝගයක් නිකුත් කරනවා. මම කරන ඒවාට අත තියන්න එපා. ඒකට අත ගන්න අයිතියක් නැහැ. එහෙම කරොත් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවෙච්ච මාධ්‍යද අධිකරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවද එහෙම නැත්නම් පළාත් පාලන ආයතනද පළාත් සභාවද පාර්ලිමේන්තුවද මේ සියලු ආයතන නිෂ්ක්‍රිය කළා එක පුද්ගලයෙක්ගේ අතට බලය හපුලා ගැනීමේ උත්සාහය අවසාන අදිරට ලං වෙලා තියෙන්නේ ජනතාව විදිහට තීන්දු කරන්න තනි පුද්ගලයෙක්ගේ අතට බලය දෙන්නද අපි මේ සියල්ල සූදානම් කරන්න කියලා අපි යන බලවේගය ප්‍රධාන විපක්ෂයේ කියලා මේ එක පෙන්නේ නැහැ ඒක දුරෝජ උසල ඒකේ වාසිය තමයි තත් වෙන්නේ සබල් දෙනවා ඒ ආණ්ඩුව කර්ම ඒ අපේ විශ්වවිද්‍යාල දාතෝ කියනවා ඒ මේ විපක්ෂයම කරේ නැහැ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ පාර්ලිමේන්තුවට යන පනතේ තිබ්බනේ 57ක් වගන්තේ මෙන් 36ක් චමෙල් ආවනේ සංශෝධනය කරන්න කියලා අධිකරණ නියෝගයක් දුන්නනේ හරි දැන් අපි එතන සමහර එකට රෙහි වෙලා කතා කරන කණ්ඩායම මම මේ පුද්ගලිකව මගේ අහන්නත් එපා මම කියන කැමතිත් නැහැ විපක්ෂය අතර කිසිම ભેදයක් ඇති කරන්න මම මගේ හඬ මගේ වචන මම පාවිච්චි කරන්නේ නැහැ මොන තත්ත්වයක් අරති වුණා නමුත් ඔබට මතකද 2016 අංක 17 දරන පළාත් සභා පනත ආවා 2016 අංක 17 දරන අපි ඒකපද විපක්ෂ විදිහට හිටියා විපක්ෂ අසුන් අරගෙන මේ පනත තිබ්බේ කොළ දෙකයි වගන්ති දෙකයි හරිනේ මොකද්ද වගන්ති දෙක පළාත් පාලන ආයතනයට පළාත් සභාවලට නාමජන පත්‍ර ලබා දීමේදී කාන්තා නියෝජනය 30ක් වෙන්නට ඕනේ මේක විතරයි සංශෝධනේ හැබැයි මොකද උනේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියාර 52 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය මේක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අර වගන්ති දෙක සම්බන්ධ ශ්‍රේෂ්ඨ අධිකරණ අනුමත කරා ඡන්ද විමසන වෙලාවෙ මොකද උනේ සංශෝධන 31ක් ගෙනාවා සංශෝධන 31ක් ගෙනා 31ක් ගෙනල්ලා මැතිවරණය පවත්වන්න බැරි විදියට පළාත් සභාව 50 සම්මත කරගත්තා. එදා ඉඳලා අද වෙනකම් මැතිවරණේ නැහැ පළාත් සභාව. ශ්‍රේෂ්ඨ අධිකරණෙක් මයින් කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයට 50 සම්මතුනෙන් පස්සේ ඊළඟ චැලෙන්ජ් කරන්නත් බෑනේ. 31ක්. මුල් වගන්තිය තිබ්බේ 50 මේ වගන්ති දෙකයි. සම්මත කරගත්තා. ඉතින් එදා සම්මත කරගන්නකොට ඒකට ජයවෝසා නගලා අප්පුඩි ගහලා අත උස්සලා ඡන්දෙ දීලා ඒකම දැන් ඔන්ලයින් සේෆ්ටි බිල් එකට එනකොට අනිත් පැත්තට ඒකන හිතන්න වෙනවා. එතන පාලකයා හිතන්නේ මම හැමදාම මේ බලයේ ඉන්නවා කියලා. පාලක පන්තිය හිතන්නේ මම හැමදාම මේ බලයේ ඉන්නවා. මේ පුටුවේ ඉන්නවා. බලයම ගැති තියෙන්නේ. හැබැයි පාලකයන් තේරුම් ගන්නට ඕන තමන් විපක්ෂයට යන දවසට පෙරලා මේක නැවත තමන්ට රහිව පාරාවලක් විදිහට එනවායි කියලා. අපිට දැනුවිතන අපිම හදමු රට මගින් පටන් ගමු. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය